ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඔයාලා දන්නවා සබදාමින් අපිට ලැබුණු දායාදයක් තමයි කුරුල්ලන් කියලා කියන්නේ. ඉතින් පුතේ කලින් කියලා දුන්න වගේම අදත් මම හිතුවා කුරුල්ලෙක් අඳින විදිය කියලා දෙන්න. අපි එහෙනම් කුරුල්ලව අඳින්න පටන් ගමු. පුතේ අපි මුලින්ම දෙකේ ඉලක්කම විරුද්ධ දිශාවට ඇඳගමු. ඔන්න අපි දැන් අඳින්නේ දෙකේ ඉලක්කම. පුතාලත් දැන් මෙන්න මේ විදියට දෙකේ ඉලක්කම ඇඳගන්න. දැන් මම මේ අඳින්නේ අපේ කුරුළු යාළුවගේ ලස්සන හටේ. පුතාලත් මෙන්න මේ විදියට මම අඳින විදිය බලාගෙන ලස්සනට ඇඳගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට කුරුල්ලගේ හිස කොටස ඇඳගන්නවා. පුතේ අපි දැන් කුරුළු යාළුවගේ පියාපත් ඇඳගමු. ගොඩක් සරලව ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට අඳින්න. ඊළඟට අපි කුරුළු යාළුවගේ ඇස ඇඳගමු. පුතේ අපේ කුරුළු යාළුවා අත්තක් උඩ ඉන්න විදිය තමයි අපි අද අඳින්නේ. ඉතින් පුතේ අපි දැන් මේ අඳින්නේ අත්ත. මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට පුළුවන් අත්තක් ඇඳගන්න. දැන් අපි ඒකේ කොළ කීපයකුත් මෙන්න මේ විදියට ඇඳගමු. ගොඩක් සරලව පුතාලට පුළුවන් මේ චිත්‍රය ඇඳගන්න. තව කොළයක් මෙන්න මෙහෙම අඳිනවා මම. ඔයාලට කැමති විදියකට මෙන්න මෙහෙම කොළ ඇඳගන්න පුළුවන්. මම මෙන්න මෙතනිනුත් තවත් කොළයක් ඇඳගන්නවා. ඔන්න අප
අපේ කුරුලයාලුව ඇඳගෙන ඉවරයි. දැන් මේ හදන්නේ අපේ කුරුලයාලුවව ලස්සනට කලර් කරන්න. ඕගොල්ලෝ ආස කලර්ස් යොදාගෙන ඕගොල්ලන්ට පුළුවන් ලස්සනට මෙයාව කලර් කරන්න. අපි එහෙනම් මෙන්න මේ විදියට වටේ කලර් කරගෙන එකම පැත්තකට කලර් කරමු. මම හැමදාමත් ඔයාලට කියලා දීලා තියෙනවා එකම පැත්තකට වටේ කලර් කරලා ඉවර වෙලා කලර් කරන්න කියලා. එහෙනම් ඕගොල්ලෝ ආස කලර්ස් යොදාගෙන ඉස්සරහට දිගටම කලර් කරගෙන යමු. පුතාලත් මාත් එක්කම එකතු වෙලා ලස්සනට කලර් කරන්න. ඔන්න දැන් මම අත්ත කලර් කරනවා.
පුතේ අපි දැන් නත්ත කලර් කරලා ඉවරයිනේ. දැන් අපි කොළ මෙන්න මේ විදියට කලර් කරගමු. වටේ කලර් කරගෙන එකම පැත්තකට මෙන්න මේ විදියට පුතාලත් කලර් කරන්න. ඔක්කොම කොළ ටික ඕගොල්ලෝ මාත් එක්කම එකතු වෙලා ආසාවෙන් කලර් කරගමු. ඔන්න දැන් අපි මේ කලර් කරන්නේ කුරුල්ලගේ හොටය. පුතාලට පුළුවන් ලස්සනට මෙන්න මේ වගේ කලර් කරගන්න. පුතේ දැන් අපි කුරුල්ලව ඇඳලා කලර් කරලා ඉවරයි. ඒ වුණාට මම හිතුවා තවත් විදියකට කුරුල්ලව ලස්සන කරන හැටි ඔයාලට කියලා දෙන්න. මේ බලන්නකෝ. ආයෙත් දවසක පුතාලට තවත් දෙයක් අඳින්න කියලා දෙන්නම්. පුදු සරණයි